ලංකා පුරාම ඉන්න ජනතාව මං හිතන විදිහට සතුට කියන දේ අන්තිමට කවද්ද අත්විඳ කියන එක දන්නේ නැති තත්යක තමයි ඉන්නේ. ඉතින් ඇත්තටම මං හිතන්නේ දැන් මේ මේ ඉතාමත්ම ලබන අවුරුද්දේ ජන ජීවිතයේ සතුට සහ අසතුට අසතුටේ ප්‍රමාණය මනින බැනීම සඳහා තියෙන වැඩපිළිවෙල මේ පහුගිය මාසය තුළ තමයි අයවැය කියන එක තුළින් සිදු වෙමින් යන්නේ. ඒ කියන්නේ ලබන අවුරුද්ද තුළ වෙන්න තියෙන සංවර්ධන වැඩ හෝ ලබන අවුරුද්ද තුළ අය කරන්න තියෙන බදු හෝ ලබන අවුරුද්ද තුළ දෙන්න තියෙන සහන හෝ මේ සියලු දේම මේ පහුගිය නොවැම්බර් මාසයේ 12 වෙනිදා සිට අද දක්වා මම හිතන්නේ අපේ දෙසැම්බර් 13 ඒ ඡන්දය තියෙනවා. ඉතින් මේ ලබන අවුරුද්ද ගැන බලද්දී පාර්ලිමේන්තුව තුළ මම මේ පාර විවාදවලදී විශාල විවාද ප්‍රමාණයකදී මම සහභාගී වෙලා අදහස් ප්‍රකාශ කරා. මේ සියලු විවාදයක්ම බලනකොට ජනතාවගේ පැත්තෙන් මේ විවාදවල හෝ නැත්තම් මේ වෑශීර්ෂයන්හි ජනතාව ඉදිරි අනාගතයේ සතුටු වෙන්න පුළුවන් තත්ත්වයක් තියෙන බවත් පේන්නේ නැහැ. ඉතින් ඒක ඉතාමත්ම මඩකලපුවේ ජනතාව අසතුටින් ඉන්නවා වගේම මං හිතන්නේ ශ්‍රී ලංකාව පුරාම ජනතාව ඉතා සතුටින් ඉන්න කෙනෙක් තමයි. දැන් මේ ජනතාව කිව්වම මේ ශානකයන් සල්ලි තියෙන ජනතාව, සල්ලි නැති ජනතාව, නාගරික ජනතාව, පහළ මධ්‍යම පාන්තික ජනතාව, ග්‍රාමීය ජනතාව වගේ අපේ ජනතාව කාණ්ඩගත කරන්න පුළුවන්, කැටගරයිස් කරන්න පුළුවන්. ඔබතුමා හිතන්නේ මේ කවර මට්ටමක හිටියත් ඒ අය ඉන්නේ රට පිළිබඳව අසතුටින්ද, නැත්නම් කිසියම් කණ්ඩායමක් තවමත් මේ ප්‍රශ්නේ හරියට ඒගොල්ලන්ට දැනিলা නැද්ද? නැත්නම් සමස්යක් හැටියට පොදු තත්ත්වයේද ඔබ කියන්නේ මේ? නැහැ, මෙහෙමයි. කාලයක් තිබුණා මේ ලංකාව තුළ මැද පන්තිය, ලෝවර් මිඩල් ක්ලාස්, අපර් මිඩල් ක්ලාස්, මිඩල් ක්ලාස්, ඒ වගේම urban middle class, rural middle class ඔහොම එක එක ජන වර්ගීකරණයක් තිබුණා. හැබැයි මං හිතන්නේ පහුගිය අවුරුදු දෙක තුන ඇතුළතදී මේක කොටස් දෙකකට මේ කණ්ඩායම් දෙක බෙදිලා තියෙනවා. ඉතා පැහැදිලිවම එක කණ්ඩායමක් මං හිතන්නේ ඉතාමත්ම වැඩි වශයෙන් මුදල් ප්‍රමාණයක් තියෙන අපි දැක්ක දැන් අරගලය කාලයේදී වුණත් ඒ ගොඩක් කණ්ඩායම් වලට තිබ්බ ගැටලුවක් තමයි තෙල් පෙට්‍රල් පෝලිං වල ඉන්න ඕනේ. මොකද කොළඹින් පිට යන විදිහක් නැහැ. අන්න ඒ වගේ ගැටලු. තව කණ්ඩායමක් ඇවිල්ලිවෙලා ඒගොල්ලන්ගේ තිබ්බ ප්‍රශ්න ඇවිල්ලිවෙලා ගෑස් සිලින්ඩරයක් ගත්තේ නැත්නම් කඩෙන් කෑම ගන්නවනේ. කඩෙන් කෑම ගන්නව නම් හැමදාම කඩෙන් කෑම ගන්න ෆෝඩ් කන්වේ එකෙන් මදියේ සල්ලි. ඔන්නෝම තිබ්බ දැන් මං හිතන්නේ මේ මේ පහුගිය අවුරුදු දෙක තුන ඇතුළත වෙලා තියෙන ඉතාමත්ම මුදල් වැඩිපුර තියෙන පන්තියකුයි තව එක එක හැමෝගේම ඒගොල්ලන්ගේ ඒ ලෙවල්ස් වලින් මේ ප්‍රශ්න තියෙන්නේ. ඒ කියන්නේ අර මිඩල් ක්ලාස් කියන එකක් නැත්නම් අපර් මිඩල් ක්ලාස්, ලෝවර් මිඩල් ක්ලාස් අන්න ඔහොම එකක් නැති වෙලා ඉතාමත්ම අසීරුවෙන් ජීවත් වෙන කණ්ඩායමක් සහ ඉතාමත්ම කොම්ෆර්ටබලි ජීවත් වෙන කණ්ඩායම සුවපහසු. එතකොට මේ අයවැය තුලින් අපි තවදුරටත් බැලුවොත් එහෙම දැන් අද වැට් එක 15 18ට වැඩි කිරීම තුලින් අපි නැවත වාරයක් ඔය 103ක වැඩිවීම ඔය සුවපහසුවෙන් ජීවත් වෙන කණ්ඩායමට දැනෙන්නේවත් නැහැ. හැබැයි මේකෙන් අර ඉතාමත් අසීරුවෙන් ජීවත් වෙන කණ්ඩායම මේක එදිනදා ජීවිතයේ හැමදේමනේ. සබන් කැටේ ඉඳන් කිරිපිටි පැකට් එකේ ඉඳන් තේකොළ පැකට් එකේ ඉඳන් සීනියක ඉඳන් මේ හැම එකේම 103කින් වැට් එක වැඩි වීම හරහා වැඩි වෙනවා. ඒකට හැබැයි ඒ වගේම අපි බදු ප්‍රතිපත්ති බැලුවොත් එහෙම අපි දිගින් දිගටම දැන් හැමෝම කියන්නේ දැන් ගොඩාක් විපක්ෂ ඉන්න මන්ත්‍රීවරුන්ට ජනතාවගෙන් එල්ල වෙන චෝදනාවක් තමයි ඕගොල්ලන් විකල්පයක් දෙන්නේ නැතුව විවේචනයක් විතරක් කරන එක තමයි විපක්ෂ කාර්යභාරය වලින් කරන හැම දෙයකටම වැරදි කියනවා කියලා විවේචන තියෙනවා. හැබැයි අපි පාර්ලිමේන්තුව තුලත් විපක්ෂයේ ඉන්න හැම මන්ත්‍රීවරුන් අපි යම් කණ්ඩායමක් වශයෙන් අපි පහුගිය අවුරුද්දේ මේ දේ කරා. මේ අයවැය තුලින් තියෙන ක්‍රොස් පාටි, ඒ කියන්නේ අනිත් පක්ෂත් එක්ක මේ අයවැය තුලින් ජනතාව මත බදු පීඩනය දාන්න නැතුව ආණ්ඩුවට වෙන විකල්ප ක්‍රමවේද අපි පෙන්වා දුන්නා. එතකොට මේ විකල්ප ක්‍රමවේද තුලින් මම කියපුවර සුපිරි කාණ්ඩයේ සුවපහසුවෙන් ජීවත් වෙන කණ්ඩායමේ ඒගොල්ලන්ට ලොකු පාඩුවක් වෙන යම් ප්‍රමාණයක් ඒගොල්ලන්ගේ සුවපහසු අඩු වෙන්න ඉඩ තියෙනවා. හැබැයි ඒක තුලින් මේ 103 බදු වැඩි කරන්න තෝපව ඉන්න තිබ්බා.